කාරවීවා බුදුරුවනත සමදා බුදුහිමි සරනයමි නමස්කාරවීවා දම්රුවනට සමදාසදහම් සරනයමී නමස්කාරවීවා සංගරුවනෙට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවීවා තුනුරුවනට සෙමදාතිසාරනෙ සරණයමී. සාධ 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 ්‍රද්න්ත වාසනාවන්ත පංවත්න්නේ අද මේ හවස්කාලය මේ පින්හතුන් සීර දෙනාම ඉතාමත්ම ශ්‍රද්ධවිංහත්තව සූදානන් වලාන්සිරින්නේ අපි කවුරුත් ආදරයෙන් සන්න ගිය ඒ ගෞතම නම්මු සම්මා සමුදර ජණන් වහන්සේ විසින් වදාළ උතුම්මෝ ධර්මේශ්‍රවණය කරන්න. පින්වත්නින් සෑම බුදුරජාණන් වහන්සේලාගේම අවවාධයක් තියෙනවා.ඒ අවාදය තුළ තියෙන්නේ සබ්බ පාපස්සා කරන එක එනමකක්ද සියලු පවු නොකිරීම කුසලස්ස උපසම්පදා සියලුම කුසල් රැස් කර ගැනීම දියුණු කරගැනීම. සජිත්ත පරියෝ දපන තමාගේ සිත පිරිසුදු කරගැනීම ඒතන් බුද්ධානු ශසන ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශසනාව අවවාදය. එතට බලන්න භාගග්‍යතුන් වහන්සේලා දේශනා කරණය ගාතාව තුළ තියෙන්නේ පලවිනික තමයි සියලු පවු් නොකිරීම සියලුුසල් අකුසල් නොකිරීම ඒවගේම සියලු කුසල් කිරීම ඒනම් සියලු අකුසල් නොකරන්න එ සියලු කුසල් කරන්න නම් අපි දැනගරින් ඕනනි යමක් ගෙනම එකක් නෙනද. කුසල් ලකුසල් ගන. නේද අකුසල් නොකරන්න නම් කුසල් කරන්න නම් අපි කුසලේමකක්ද අකුසලේමකද්ද කිය දෙනගෙනින් නම්. අපි කුසල් මොනෝද කියලා දන්නේත් නැත්තාම්. අකුසල් මොනවද කියල න්නේත් නැත්තම්. අපට පුළුවන් ද අකුසල් දුරු කරන්නේ. පුළුවන් ඒද බැරිේද බැරිියනනි? කල් දියුණු කරන්න ඒත් දැරෙනු ඒනම් භාගතුන් වහන්ස තමයි අපිට දේශනා කළේ මොනවාගෙන්ද කුසල් ලකුසල් ගෙන. ත රබි මේ ධර්මය ඉගෙනගන්නකොට අපි හැමතිස්සම තේරු ගන්නවඕන මොවාද කුසල් ලකුසල් මොනවාද කියලා. මේ දේශනාවදී අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කුසලයක් කොහොමල දියුණු කරගන්නේ. අකුසලකින් කොහොමද බේරින්නේ වෙන්න කියලා ඒ අපිට ගොඩාක වැදගත්. ඇහේතු අපි බුදුරජාණන් වහන්සේ සන්නගිහිල්ලා උත්සාහ කරන්නේ අකුසල් දුරු කරන්න කුසල් උපදුවගන්න. ඒ නිසා මේ දේශනාව ඉතාමත්ම අවධානින් අහන්න බොහොම උපකාරයි. මේ දේශනාව නම වීන උපමසූට්ටේ. වීනාවක් උපමාකරගෙන බුදුරජාණන් වහන්සේ දේශකපු දේශනාව. දේශනාව තියෙනවා පිින්වත් මහනනි යම්කිසි භික්ෂුවක් වේවා. යම්කිසි භික්‍ෂුුණයක් වේවා ඇහෙන් රූප දෙනගන්න පුළුවන්. දැන් බිස්සුන් වහන්සල විතරදැහ රූප දකින්නේ. ෑ බිස්සුන්න් වහසල විතරද උපාසකැන්ට අයිති නැන්ද උපාන්සිකාවන්ට අයිති නැද්ද අයිති එතට බුදුරයනා දේශනා කරන මෙතන භික්ෂුවක් වෝ බිස්සුනිියයක් කියලා. එතු අපි හි තන්න හදනෑ එනම් මේ බිස්සූන් වහන්සේලාටයි බිස්සුුණින් වහන්සේලාට තියෙන දෙයක් කියලා. බුදුරයෙන්වා දේශනා කරන එහින් රූපයක් දෙනගත්තට පස්සේ එයාට හටගන්න පුළුවන්ෙන උපද්ජීයේ උපදින්න පුළුවන්මකක්ද චන්දෝවා කැමැත්තක්. ඒනත රාගෝවා, රාගයක්, ආසාවා ඒනැතන් දෝසෝවා දේසයක් ඒනැත්තම් මොහෝවා මොහෝගෙන් මුලාවක් පටිගංවා එනැත්තම් ගැටීමක්. උපදින්න පුළුවන් කියනවා ඇහං රූපයත් දැන ගන්නකට දැන් අපට මේක වෙනවාද නේද. වෙනවානි දෙැ අපි ඔක්කෝම ඇස්පාවිච්චි කරන අය අපි හැමැතිස්ස මේ ඇස් දෙක තුළින් රූප දැන ගන්නවා. තේ රූප දැන ගන්නකට අපිට කැමැත් උපදිනවා. රාගය උපදිනවා දේශය උපදිනවා මෝහය උපදිනවා. ැටීම උපදදිනමේ හැම දෙයක්ම උපදින්න පුළුවන්. භාග්‍ය බුදුරයන් දේශනා කරන ඇතුවට ොකද කරන්න ඕනේ තතව චිත්තන් නිවාහරයේ ඒකෙන් සිත වලක්ව ගන්න ඕන මොකින්ද වලක් වඩ ඕන ආර කියපු හතරේ මකක්ද කැමැත්තෙන් රාගෙන් දේශේ මෝහේ ගැටීම මේකින් සිත වලක්ව ගඩ ඕන කියලා. දැන් අපි වක් ව ගන්නවේ? න්න එහෙහි දනගන්න දෙයන්න නිසා ආසා උපදිනවා. සිතවලක්වන්න උත්හ ඇත්තිය නොවද. සාමාන්‍ය නෑන ඔන්න එන් දනගන්න රූපයන් නිසා දේශය උපදිනවා. සිතවලක්වගන්න උත්සහ ඇත්තිය නෝද. තියෙනවාද. අපට නෑනී ද සාමාන්‍ය. නමුත් අපේ ශාශ්‍රන් වහන්සේ දේශනා කරන අපි මොකද කරන්න ඕනනි. සිත වලක්වගන්න ඕන කියන. කොහොමද වලක්වන්නේ සබයෝ චේසෝ, මක්ගෝ මේ මාර්ගයේ. බය සහිතයි. මොනමාර්ගයේද ඇහෙන් රූපයත් දැනගත්තට පස්සේ කැමැන්ත ඇති වෙලා කැමැන්ත පස්සේ යන මාර්ගය. ඇහෙ රූපයත්දකළ රාගය ඇති වුණට පස්සේ රාග ගමන් කරන මේ මාර්ගයේ ඇහෙ රූපයත් දකළ දේශය හටගත්තර පස්සේඒ දේශයේ පස්සේ යන ස්වභාවේ ඒ වගේ මෙහෙ රූපයයක්ත් දැකළ ගැටීම අහට ගත්තොත් ඒ ගැටීම පස්සේ යන ස්වභවි තමයි වලක් වන්න කියන්න ඇයි ඒක බිය සහිතයි ඒ වගේ බුදුරාන් වන්සේ දේශනා කරනවා සකන්ටකෝච කඩු සහිතයි ඒ විතරන්නේ මේ උම්මක් ගෝච උම්මක් ගෝච කියලා කියන්නේ වැරදි පාරක් හරි පාර නෙවෙයි ඒ වගේම තියෙනවා කුම්මක්ගෝච නපුරු පාරක් ොඳ පරක්නේ මොන පරද නපුරු පාරක් මොකදද මේ පාර අපි ඇහන් දකින දේවල් නිසා අපේ හිතේ ඇතිවෙන එක්කෝ කැමැත්ත ඒනැත්තම් රාගේ ඒනැත්තන් දේසේ ඒමනත්තම් මෝහය කියන එමනැත්තම් ගැටීම කියන අකුසල් එක ගමන් කරන මාර්ගය ඒවිතරන්නේ බුදුරෑනා දේශනා කරනවා දුබිතිකෝච හරියට දුක්කුපද්දනවා කියේ දේවා තර කල්පනා කළ බලන්න හිතේ හටගන්න කැමැත්ත නිසා මොනතරන් දුක්කුපුදිනාවාද. හිතේ හටගන්න දේසේ නිසා මොනතරන් දුක්කපදිනවද හිතේ හටගන්න ගැටීීම නිසා මොනතරන් දුක්කුපදිනෝදන ඒ බොහෝ දුක්ස හිතයි කියනු. ඒවිතරන්නම අසත් පුරුස, සේවිතෝ, චේසෝ, මක්ගෝ ඔය පාර සේවනය කරන්නේ පුරුදු කරන්න කවුද අසත් පුරුසයෝ කියනවා. මොන පාරද අ තමන්ගේ සිතේ හටගන්න කැමැත්ත දිගටම පවැත්වීම. තමන්ගේ හිතේ හටගන්න දේශේ දිගටම පැවැත්වීම. තමන්ගේ හිතේ හටගන්න රාගේයේ දිගටම පැවැවීම තමන්ගේ හිතේ හටගන්න ගැටීම දිගටම පැවැත්වීම කවුදු කරන්නේ. අසත් පුරුසිය පුරුදු කරන දෙයක් කිය. දැම් බලන්න මේ ධර්මය අපි අහලා නැත්තා අසත් පුරුසය කරන දේවල් අපි කරන්න ඇැද. කරනනි? දැම් බලන්න අප ජීවිතය පින්වත්න්නේ අප ජීවත්තය එද්ද අපිට මොනසරං හටගන්නවාද. ඇහින් හැම තිස්සපවි දකිනවාන දැනගන්නවන් රූප කැමැත්තුපදිනවා රාග්‍යඋපදිනවා දවේශයඋපදිනවා මෝහයඋපදිනවා ඉට පස්සේ ගැටීමපදින අපිට හැබැ හිතවලක්ව ගන්න උත්සායක්නෙෑ. අපිට මොකදදයෙන්නේ. යම්රූපයකින් කැමැත්තිපදුනාන ඒ කැමැත්ත පස්සේ අපි යනු. යම්රූපයකින් ද්‍රේශේපදුනාාන? ඒ දේශේ පස්ස අපයනු. යම්රෝපයක් දෙකළ ගැටීමේ පුදුනාන ඒ ගැටීම් පස්සේ අපියනෝ. යම්රෝපයත් දැකළ රාගේ පුදුනාන ඒ රාගේ පස්සය අපයනවා. කෞදේ මාර්ගය ඇසුරු කරන්නේ. අසත් පුරුසියන් කියන. භාගත් බුදුරයන් වහන්ේ දේශනා කරනවා නෙච්චේසෝ මක්්ගෝ සත්පුරු සෙහිසේ විතෝ. කවදාවත්තඒ මාර්ගයේ සත්පුරුසියන් ඇසුරු කරන්නේ කියනු. මොනමාර්ගයේද? ඇ? ඒ ම අපි තේරුම් ගැන්නුවුන් මකදදේ මේ හිතේ හටගන්න කැමැත්ත රාගේ දේශ මේ අකුසල් ඇසුරු කරන්න කියන සත්පුරුසියෝ. බුදරයන්නවා දේශනා කරනවා නැත්තුවන් අරහසීති තෝචිත්තන් නිවාරයේ. තමන්ම තමන්ට තමන්ට ආවාද කරගන්න කියනකොමද නැත්තුවන් අරහසීති. ඔබට මේක ගැලපෙන්නේ. ඔබට මේක සුදුසුනේ කෙළමකද කරන්නවුන්. තමන්ගේ සිත වලක්ක ගන්න ඕන කියනම කෙන්ද චක්ක වින්න්න්නේයහි රූපයයි. අර ඇහෙන් දකින රූපය ඔස්සේ හටගන්න අරාකුසල්වලින්. දැන් බලන්න එහෙම වලක්ක ගත්තන එත්තන් කවුදමාර වැටන. අපි වැටින්නේ වෙන කවුරුත්නී. දැ තමන්ට තමන්ගේ හිත තමන්ගේ හටගන්න අකුසල්වලින් මලක්ක ගත්තනඇත්ත තමන්ට මේ හැම ස්වභාවේකට මූුණ දෙන්න සිද්ධ වෙන. එතුන මේ විදියට කල්පනා කරන්න ඕන ල්පනා කළ හිතේගේ වලක්ක ගන්න. දැ බලන්න බුදුරයන් වහන්සේ ගේ කාලීටය මහාකාල කියල උපාසක තුමික්. ඒ මහාකාලකන උපාසක මහත්්‍යයා හරිම ශ්‍රද්ධාවන්තයි. බනාහනවා මාන්සට දවස් අටස් සිල් ගන්නු. අපි දවසටස් සිල් ගන්නවාද ? නෑද ඔහුද ඔක්කොම කියන්නේ නෑ කියලා න දැ උපාන්සක මහත්‍ය අපිට හොඳයිද නැදද හොදයි. මාන්සිර දවස් සටත් සිල් ගන්නවා. හැමදාම මේ ධර්ම දේශන අහනෝ. දවසක් මේ මහාකාල උපාසක තුමා උදේම ගියා මූුණ හෝදන්න. මූන හෝදන්න යනකොට බලන්න මේ කර්ම ඉපාක කියන දේවල. එදා මේ උපාසක මහත්‍යයක් මූුණ හෝදනය වෙලා විදි. ඒ ගමේ තව හොරු කණ්ඩෑම කෝරගන් කරනවා. දැ උපාසක මහත්‍යය දන්නන්නේ මේ වෙලා හොරු ික් ගේෙකට පැනෙලා කියලා දැන්ඒ ගෙට්ට පෙනෙන හරගන් කරනකොට අර ගත්තු භාජනයක් බිමවැටුණම්. තුර ගෙදරයිට මක දුුණේ. ඇහැරුණා. ඇරලා එයාලා කලබල වෙලා මේ හොරු පිටිපස්සෙන් පණන්නඩ හොරු ටික දුවග නාව. දුවනිනකට දැම්මකද වෙන්නේ. මහාකාල උපාසක මාහත්‍යය මුණ හෝදනවා. හොරු මකද කරේ අර හොරකංකරව බඩ්ටික උපාසක මහත්‍යයක් ගාව දාල දිව. දැම් බලන්න උපාක මමාත්‍යය හීනෙන්වත් හිතපන තිදයන්නේ. දැම් මිනිස්සු පිපස්සේ. මේ ගල්පොලු වැරං ආවා. එනකොට ඉන්න බඩුත් එක්කම හොරාඉන්න මොකද කරී ගැහුවා ගහල මරණයට පත් කලා. දැ මැරුණා දැන් බලන්න යා හිතපුුවන්න ඇති දෙයක්න. දැන් කවදාවතය හිතවෙන නි දේ මුණ හොදග ඇනුට හොරු මිනිස්ස එල්ල ම හ මරයි කියලා ද මේ ගමී මිනිස්සුම හ මරවිී. දැ ඊට පස්ස මකදුණ දැන් ඔන්න ස්වාමින්න් වහසලා තුදේ පැන්නැර න්නවා ඇරයින්න එෙකට දැන් උපසක මහත්තවය ගාල මරලා මේ සිද්ධිය බුදුරයන් වහන්සට ගිහිල්ල ප්‍රකාස් කළ භාග්‍යත් බුදුරයන් වහන්සේ වදාලා මේ පින්වත් මහන්නේ මේ උපසක මහතය මේ ජීවිත හැරි හොඳ කෙනෙක්කව. මේ ජීවිතය නම් වැරැද්දක් වුණේ නෑ හැබැයි පෙරජීවිතයක වැරදුනු වැරදිල්ලක් මේ ආාවකිවෝ. දෙැන් අපිට හොයන්න බෑ අපේ ජීවිතය වැරදුුණු වැරදිල ඒනවා අපිටේක ඔ යන්න බෑ. දැම් බුදුරන් වවසේ වදාලා පින්වත් බානිමයා පෙර ජීවිතයක එක කාලක මේ රජ්ජරෝ කෙනෙක් ගව රාජපුරු සෙක් කළලා හිටිය. ඒ කාල මේ මනුස්්‍යයන් ගමන් කරන මාර්ගයක් තිබ කැලයක් මැදී අන් ඕන. එතුරමොකද ඉන්නේ හොරු කණ්ඩෑමක් සූදානන්ලලා මනි හිටිය මනිස්සුන්ගේ බඩු පහරගන්න. එතු මේ හොරු ඉන්න නිසා රයිතුමා කල්පනා කරා මේ මිනිස්සුන් ආරස්සා කරගන්න ඕවන් කියලා රාජපුරුස කණ්ඩායමක් දැම්ම ඒ මනුස්යන් වේ කැලි මේ කරදරයක් වෙන්නතු එහ පැත්තර එක් කරණ යන්න. දැ මේ කෙන තමයි ඔන්න එතන නාය කැවිලායිට දැන් ඔන්න මේ ඒනා අය මෙයාමකත කරන්නේ පහසුවෙන් එයා පැත්තට ඇරල නවා. දවසක් වන්න පොඩියේ කරත්තකාාව එක උපාසක මහත්තයෙක් සහ උපාන්සිකාවක්. එති ඒ කාන්තාව හරිම ලස්සන පේ හරිම ලස්සන කෙනෙක්. තර මෙයාට මොකදදුන්නේ මේ රාජ පුරුසියාට අර කාන්තාවකිරී ආසාවක් ඉපදුුණ. මේ මනුස්්‍යයා මරන්න තිබ්බන හොදයි කියල හිතුුණ ඔන්න දැන් මොකද කරෙ හිතේ දැන් කැමැත්තිපදුන වැලැක්කව අද අන්න අනතර. වැලක්වේ නේ. දැන් වලක්වන්න දන්නේ. දැන් කැමැත්තිපදුන ඉට පස කිව මේ දැන් රෑවෙලා තියනෙ යන්න විදික් නේ හෙට උදේ ඇරලවන්න කිව. දැන් හොදට වෙලා තියෙන තවය. ්‍රස්සේ මමාතයැකිව අනේ මේ අපට ඉක්මට යන්නවන තාමේලිය එලිය තියනවා කළුවර වැටිලන අප යන්න කියෙල්. නෑනෑ අද දැන් ඉවරැකිවේ වැඩ අද නැවතිලා යට තමයි යන්ඩුවෙන කිව්. අරේලා කොච්චර කිවවත් ජනදුන්නේ අපකෙදර ඔක්කෝම පහසුකං හදන්න කිව්. තින් මෙයාමුකත කරේ මේ අයක්කරන ගීල ඉදුන් හිටි ඔක්කොම දීලා මෙයාමුගද කරේ අර එයාලාපු කරත්තට ඒ තිබූ හොන්ඳ මැනිකක් දෙම. වටිනාමනිකක් අරත්යට හැංුවවා අංගලහා උදේව්ඩා අනි පුරසයන්ට කිව හාමයාලත් එෙක්කරන යන්න කියලා. පොඩි වෙලාවායිගේ දැම්මයාය කරේ ප්‍රෑන් කරලා. පොඩි වෙලාවයි ගිය මෙයා කියනව මකද රාජ අනි රාජපුරසේන්ටිකිව මේ මැනිකක් අව දහන් වෙලා තියනෙන කෞදන්නේය ගත්ත ඔක්කොම ඔතන යනායි කිසි කෙනකුට යන්න දෙන්නපා ඔක්කොම චෙක් කරන්න කිව්. දැන් ඔන්න පරිසා කරනකට මක දන අරයගේ වාහන මැනික තියෙන. දැම්මගත කරේ රජපුරසසිය ඇල් උඹ බලප පංමි ඒයා මෙ එන මතන්ද ඉල්ලා කියෙන උඹට කොච්චරමං උදව් කරද. උඹට රෑඩ් ඉන්ද දුන්න. උඹට කාණ්ඩ දුන්න. උඹට හැම පහසුක්ම දී ලැමී වගේ අසප පුරුස වැඩක් කරේ කියල මගද කරී අර මනුස්්‍යයා ගහල මැරවා. දැ ඔක්කොම කරේ ප්ලෑන්් කරලා අර කාන්තාව ගන්න. දැන් ඊට පස්සමක දුනේ මෙයා මරණයට පත්වන මැල්ල ක කෙලෙින්ි පුදදුන නිරේ. නිරේපදිලා දුක්කිඳල විඳල මනුස්සලෝකෙට බලන්න කරපු විපාකේ කර්මය විපාකාව මනුස්සලෝකි. එයා පොළුවලින් ගහල මැරවා. දැම් මොකදද මේ වනදේ තමන්ගේ සිත වැලැක්වේ නෑනේ කොච්ච දුරක් යැනවා ද අපි සිත වැලැක්වේ නැත්ත. දැන්ගේ මීට ජීවිත ගානකට කලින්. සිත වැලැක්වේ නෑ නිරේගිහිල්ල බෝ දුක්කිඳල මනුස්සලෝකාවට පස්සෙත් බලන්න ඒ කරුණු විපාකෙනු. බුදුරජණන් වහන්සේ නමක් මොනතරන් අනුකම්පාාවද මේ දේශනා කරන්න මකක්ද කරන්න කියන්නේ අපේ මේහෙන් රූපයක් දෙන ගන්නකොට කැමැත් උපදින්න පුළුවන් කියන. ඒමනැත්තන් රාගේ උප දින්න පුළුවන් කියන. ඒමනත්තන් දේශේ උපදිින්න පුළුවන් කියනු ඒමනැත්ත මහ උපදදින්න පුලුවන් කියනු ඒමනත්තන් ගැටීම උපදින්න කියන එකකෙන් සිත වලක් ව්ඩ කියන. දෙැ බලන්න අපි උදේ පාන්දර නැගිට් මන් එනවා අනේ මේවා දකින දකින රූප ඔස්ේ එලනවා රාගේ උපදිනවා දේශේ උපදිනා මහ උපදිනවා ගැටීම උපදිනවා සමර අම්මල උදේම පටන්ගන්න බයින්න ඒහි බහින්න ඒ උදේ පටන්ගන්නේ ස්ටාර්් එක මොකද වෙන්නේ රෑ දහ විතරෙනකයි යන ගැටීමම නැද්ද සිතවලක්වන්න උත්සාහය නෑ එතුර ඒ අනතුර කැවතියෙන කාඩද තමන්ට බුදුරෙන් වස් දේශනා කරනලා ඒ විදිර සිත වලක් ක්ඩ කියලා. ඒවගේ විස්වුණියකට වේවා විිස්වුණියයකට වේවා කණින් දැනගන්නා සද්ධ තියෙන. දැන් කනිින් ආන දේවල් තියෙනවෙන් එතනමකද වෙන්නේ කැමැත්ක් උපදින්න පුළුවන් කියන. ඒම නැත්තා රාගයක් උපදින්න පුළුවන් කියන. ඒම නැත්තා දේශයක් උපදින්න පුළුවන් කියන. ඒම නැත්ත මෝහෙයක් උප දින්න පුුවන් කිය මකද කරන්න කැනතවූට. ඒකෙන් සිත වලක්වන්න කියන කෝම සිත වලක් වන්නේ මෙන්න මේ විදියට කල්පනා කරලා. සභයෝජේසෝ මක්ගෝ මේ මාර්ගයේ බය සහිතයි. ඒවගේම සප්පටි භයෝච අති සෙයිම්ම බිය සහිතයි. කටු සහිතයි. වැරදි මාර්ගයක්, නපොරු මාර්ගයක්, දුක්කිණින් සිද්ධ වෙනවා. අසත්පුරුෂයන් තමයි මේ මාර්ගය සේවනය කරන්නේ. සත්පුරුෂයන් මේ මාර්ගයේ සේවනය කරන්නේ නෑ එනිසා. බටම ගැලපෙන්න්නේ කියමකද කර නොන සිත්තයකින් වලක් කන්න කිය දැන් අපි කන්දෙකට ඇහල් දේවල් නිසා ලන්න කැමැත්ති උපදිනවා. දේශය උපදිනවා බයවපදිනවා ඉරිසිාව උපදිනවා හැම්ම දෙයක් මොපදිනවාන නමුත් අපිට හිතවලක්වන්න උත්සාය නෑ ඒ හටගන්න හටගන්න කකුසලෙත්තික් අපයනවා. දැන් ඔන්න අපි කණින් අහන දෙයක් නිසා තරහණම් හටගත්තේ තරහතක් අපි ජීවත්තයනවා. කනහන දෙයක් නිසා ඉරිසිාවනං හටගත්තේ ඉරිසිාවත් එෙක් අපීඉන්නේ. කනෙන් අහන දෙයක් නිසා ගැටීමනං හටගත්තේ ගැටීමත් එෙක් අපේඉන්නේ. ඉතුර බලන්න අපි හැමතිස්සමේ කනෙන් දැනගන්න අරමුණත් එක් හටගන්න අකුසලත් එක්ක ජීවත්ව වෙන වැරන්නේ එක වලක් වන්න දන්නේ. දැන් තුර බුදුරන් වහසේ දේශනා කරන්නේ අනතුරු දන්නවා. අපි වැලැක්වේ නැත්තං අපේ ජීවිතයට අනුතුරට පත්යේවා. ඒ වලක්කපු නැති අයි ඔක්කොම අනුතුරු කරගත්තා. ඒවගේ බුදුරෙන්වා දේශනා කරනවා. නාසයන් දෙැනගන්නා කියෙනෝ ගඳ සූද. තුට නාසයෙන්දැනගද්දි ගඳ සූද කැමැත්තක් කටගන්නත් පුළුවන්. රාගයක් කටගන්නත් පුළුවන්. දේසියක් කටගන්නත් පුළුවන්. මෝයක් කටගන්නත් පුළුවන්. ගැටීමක් කටගන්නත් පුළුවන් තොමකදගන්න ඕොන සිතයකින් වලක්වන්න ඕ. කොමද වලක් වන්නේ මේක? බය සහිත මාර්ගයක් මොනමකදද මේ හටගන්න කැමැත් රාගය දේසය මෝහේ ගැටීම කියන මේ අකුසල් බය සහිත මාර්ගයක් අතිසේීම බය සහිතයි දුක් සහිතයි කටු සහිතයි අසත්පුරුසියෙන් සේවනය කරන්නේ සත්පුරුසියෙන් සේවනය කරන්න නෑ කියලා මකද කරන්න ඕන තමන්ට මේක ගැලපෙන් නෑ කියලා තමන් හිතෙෙන් වලක් වන්න. බලන්න බුදුරයන් වහන්සේ සරණගේපු ශ්‍රාාවකයෙක් විදිියයට අපිට මොනතරන්දේවල් කරන්න තියෙනවාද. අපට මේ ඉරිසියා කර කරන්න ඉන්න වෙලාවත් තියෙනනවාද. නෑ! අපට දේශ කරර ඉන්න වෙලාවත් තියෙනවාද. නෑ! අපට ආසකරකර ඉන්න වෙලාවත්තිීනොද. නෑ, ඒම වෙලා තියෙනයි? ඒම වෙලාව තියෙනවන තියනයි? ආ, මේවා කරන්න ැති නිසා. නේද? ඉවෙලා ය මේගේ හිතවලක් වන්නේත නිසා. බුදරෙන්වා දේශනා කර ඔන්න දිවෙන් දෙනගන්න අමනෝද. රස්ස එතර මකද වෙන්නේ. උපප දිනවා මන උපදින්නේ කැමැත් රාගය දේශය ගැටීම මුල්ලා උපදිනෝ. එතර බුදදුරයෙන් දේශනා කර ඒකෙන් මොක කරන්න ඕනි සිත වලක්ව ගන්න ඕන්. ඒ වගේමකායට දෙන්නවා පහස. පහස දෙන ගන්නට අප අපිට කැමැත්ත හටගන්නවා රාගේයේ හටගන්නවා දේසේ හටගන්නවා මෝහේ හටගන්නවා ගැටීමටගන්න එතන මොකද කගන්න ඕනේ ඒකෙන් සිත වලාක්වන්න ඕන දැන්වන්න සමහර එ එනවා එනකට යා හිතන් යට හොඳ පුටුවක් ඉඳගන්න දේ කියල සමහරල අපි ආබිමිීද ගන්න කියලා මොකදවෙන්නේ ඔන්න ගැටෙනවා ගැල අනි තැත් එක කියෙනන අය නම මේ පැත්ත පලාති එන්නේ සිත වෙලක්ගුවද. සිතවැලැක්ව එනේ. දැම් බලන්නේ සිත වැලක්ව නත්ති නිසා යයට යපතත්දන. න අයප තක්කේනවා. දැ ඒවගේ අපි නැද්ද මේ කයිම් පහස දෙනගන්නට කැමැත්තුඋපදිනවාන. රාගය උපදිනවා දේශය උපදිනවා. දැන්ඔන්න අපි ඉන්දගනින්වා. එක්කනෙක් ොන්න කුල් දිගාරනවා අකුල්ලන තර අපයගේ වදිනවා. ඔන පලවිින් සැරේ පැත්ත බැලවා. දෙන සැර වැදු ගම්මකදවෙෙන. රැව්වා තුංගෙන සරේ බන්න. සිත වලක්ව නෝද නෑ. බලන්න බුදුරෙන්න් වවන්සක ශ්‍රාවකයෙක්ට තමන්ග ජීවිතයේ පුරුදු කරගන්න මොනතරන් දෙයක් තිය නොදන. ඒවගේ බාග්‍යත් බුදුරයෙන්වා දේශනා කරනවා පංවත් මහනිනි මනසටන අරමුණු දැ ඇහැට එන්නේෙමනෝද රූපණ කාඩයන්නේ සබ්ද නාසිරන්න ගඳසුවද. දිවටෙන්නේ රස්ස කායටෙන්නේ පහස්ස මනසර නොමනද අන්න සිතුවිලි. සිතුවිලි මනට මනසින් දැනගන්නකොට අර වැඩීම වෙනවා මකදද කැමැත්තක් උපදින්න පුළුවන් කිය ඒවනැත්ත රාගයක් උපදින්න පුළුවන් කියනවා. ඒ එත්තා දවේශයක් උපදින්න පුළුවන් මෝහෙයක් උපදින්න පුළුවන් ගැටීමක් උපදින්න පුළුව. එතට මකද කරන්න කියන්නේ ඒකෙන් සිත වලක් වන්න ඕනු. බලම් බලන්න දැන් අපිට ඇහෙන් කණෙන් නාසින් දිවෙන් කයි ගත්තු අරමුණු නසට එනවානදහෙම. සමහරවස්ථා නන්ද අපි හිටෙන් බැනැබැන්නවා. දැන් කවුරුත් වට එනෑ. දැම්මේ මොකක් දැයිලතියන්නේ. ඇ? මස අරමුණක් සමාරුවන්න පැත්තෙරලා ඉනා වන්න. මොකක් දැයිලතියන්නේ. මනසට අරමුණක් සමරෝ බයඉන්නවා.ත් දැයිලතියන්නේ. මනසට අරමුණක් ඒ ඒකෙන් හිත වලක්වන්න නැති නිසාමකද වෙන්නේ. හිත අරකු සසිලිත්තික යන. තුර මන්ගේ ජීවිත කුසල් කරයනොද අකුසල් කරයනවද. අකුසල් කරායනො. දුකකරායනෝද සැපරායනෝද. දුකකරායනෝ සුගතියකට යයිද දුගතියකට යයිද. දුගතියටයයි. භාගිතුන් නහ දේශනා කරනා මේ විදියටට වලක්වන්නේ කියෙන කෝමද කල්පනාගරන්න කියන්නේ. මේ මාර්ගයේ බිය සහිතයි. මොන මාර්ගයේද. හිතේ හටගන්න කැමැත් ඒවගේම රාග ඒවගේම දේසේ. ඒ වගේම මෝහේ ගැටීම හිතේහටගන්න මේ අකුසල් පෙවැත්වීම. මේක බිය සහිතයි. අතිසේම බිය සහිතයි කියන. නපුරු මාර්ගයක්. ඒවගේම වැරදි මාර්ගයක්. කඩු සහිතයි. කෞද සීවනය කරන්නේ. අසත් පුරුෂයන් කියන. සත් පුරුසියෝ සේවනය කරන්නේ නෑ කෞද සේවනය කරන්නේ. අසත් පුරුසියෝ. භාග්‍ය බුදුරයන්නා දේශනා කරනවා. මේක ඔබට ගැලපෙන්න්නේ කියමකද කරන්න ඕන. සිතගේ වලක්වන්න ඕන. අපි එහෙම නිවී ඉතන්නේ ඔවුන් ඇඳමක් ගණ්ඩයනවා. මේක මට ගැලපෙන්න්නේ කියමකත කරන්නේ. ආ වලක්කන. අපි ඔන්න ගයක් ගන්නගියත් මේක මට ගැලපෙන්නේ. නේද. එහෙම නේද. ඔන කොඩ මෝස්තර ඇදන මේක මට ගැලපෙන්නේ. සපතු දෙයක් ගණ්ඩයන මේක මට ගැලපෙන්නේ. නේද. අපි ඒක නම් බලනෝ. ගැපෙනවද නැද්ද කියලා. සිතේ හටගන්න දේවල් ගැලපෙනවද නැද කියලා බයිහොයා වෙල්ල නෑ නි අනිත් හැම දම බලනවානින්. ඔයවා නීද. ගැලපෙනවද නැද්ද චූටිකානීදල පටන්ගන්න. හැම තිස්සම් බලනුවයික නමුත් භාගතුන් වහන්ස දේශනා කරනවා හිතගෙන අවධාන ඉදල මේ විදිර කල්පනා කරන්න කියන මේ විදිර කැමැත්තක් වේවා. රාගයක් වේවා දේශයක් වේවා මෝයක් වේවා ගැටීම කටගත්තුත්. කොමදීතන් කැන නැත්තුවන් අරහ සීති. මේ ඔබට සුදුසු දෙය නෙවේ මේ ඔබට ගැලපෙන දෙ නෙවෙේ කලේකෙන් සිත වලක්ව ගඩිකයෙන. හිත වලක්වේ නැත්තං අපි අනතුරට පත්වෙන අමාරලාට ඒ අනතුරට පත්ව මේ ජීවිතයුතු රක් නෙවවි. කල්ප ගානකට අපේ ජීවිතය අනතුරවැටෙනවා. දැන් එක සිද්ධත්තියනවා දේශනාවතියනවා මොගල්ලාන මහරතන් වහන්සේ. ලක්කන මහරහතන් වහන්සේ ගිජිකුල්ලු පවවිීඳල පහල්ට වඩිනු. එතුන මොගගල්ලාන මහරහතන් වහන්සේ කියන්නේ ඉරදිමතුන් අතර අග්‍රයි. පහලට වඩිනකොට එක පාඩ් දෙැක පේතික්. ඒ ප්‍රේතියා හරි පුදුමයි යොදම් විසි පහත් දිගයි. මූන මිනිස් මූුණක්. සරීරයේ පිඹුර එක වගේ සරප සරීරය. දැම් මොකද වෙන්නේ ඔළුව පැත්තින් ගිනි ගන්න ඊට පස්ස නැට්ට නක් ඇවිල්ල ඇවලියන. සම්පූර්ණය ශරීරය ගිනි ගන්න. ඉට නැට්ට පැත්තෙ මේ ගිින්දර පටන් අරගෙන ඔලූ පැත්තට පිචි පිච්චේනවා. ඉවස්සේ කදමැදිින් ගින්දර පටන් අරගෙන දෙපැත්තර පිච්චන. අර ප්‍රේතියයා බුද්දු විදියට කෑගහනු. දැ කවු දෙැක්කේ මොගගල්ලාන මහරහතන් වහන්සේ. මොගගල්ලාන මහරාතන් වහන්සේ කල්පනා කරණේ මිහිමත්තයි මේ ලෝක ඉපදිලා ඉන්නවාද කියල සංවේගින් සිනාවනා. ක්කන මහරතන් වවන්සට දැම්මක පේන්නේ. නෑ. ලක්කන මහරතන් වහන්සේ යනුව ස්වාමන් වවහන්සේ හිනා වනේ කියලා. ඉරබස කිව් ඕක දැම්මහන්න එපා බුදුරෙන්න්වන්සසිළඟට අපි දැ යනවානනි. ගියාට පස්ස හන්න කිවවා ඇයිඒ මොකටද සීනහ පහල කළේ කියලා. දෙැන් ඔන්න පින්ඩ පාති වැරල දානනි වලඳල සවස්කාල බුදුරයන් වවන්සසිළඟට ගිය. ගිහිල්ලා බුදුරයන් වවන්සිට වන්දනා කළා. වන්දනා කරනකොටම ලක්කන ස්වාමින් වහන්ස හනවා මොගගල්ලාන මහරහතන් වහන්සේගේ අපි අර ගිජකුල්ල පව්වෙන් පහල්තවැඩිනකොට මේ මොගගල්ලාන මහරතන් වහන්ස ඇයි සිනාපාල කළෙකිල. ඒවෙලා වි කියා මොගගල්ලාන මහරහතන් වහසේ මංගේ වෙලාව ප්‍රේතයෙක් දැක්තා අමුතුම ප්‍රේතියක්. කොමදේ ප්‍රේතඉන්නේ මූන මිනිස් මූුණක් සරීරයේ සරප සරීරය. ඒ වගේම හැම තිස්සෙම සරීරයේ ගිනි ගන්නවා. ඔළුවෙන් ගින්දර පටන්ගරගෙන නැට්ට දක්වා පිච්චිපිච්ච ගින්දර ගමන් කරනවා. නැට්ටෙන් ගින්දර ඇවිලිල්ලා ඔළුවූ පැත්තරේනු. ඉට පස්ස කදමැදින් පටන් අරගෙන දෙපැත්තරයනු. දැ මේ ප්‍රේතතියක් කෑගන යොදුම් විසි පහත් දිගයි කියෙන යදක් කියැන ඇැම් මතක්. හිතල බලන්න කොච්චර ලොකු සාීරියද කියලා. විද වෙනවා. හිට පස්ස බුදුරයෙන් වන්ස වදාලා මේ මත් දෙක්ක කිවෝ පෙේතියයක් ඇයිමං කියන්න කියන කවුරත් විශ්වාාස කරේ නැත්තං එහෙම දෙයක් ඒක එයට බොහෝ කාලයක් අයපත පිනිස පවතිනවා. දැම් මොගගල්ලාන දැක්කු නිසාමන් කියන්න කිව එකතා. දැම් බලන්ඩ මෙයා පෙරජීවිතයක මනුස්සුලෝක ඊහිටපු කෙනින්. පසේ බුදුරජාණන් වහන්ස නම වැඩන්න කාලක මෙයා මනුස්සලෝක හිතිය. ඒ පසේ බුදුරයන් වහන්සේ මෙයාගේ වෙල්ල ඇයට එහැ පැති තමයි කුටිය හදාගනීතිය. හරි දැ එතට කාග නිියර දිකේද ස බදුරයන්වන්සේ ටින්නේ මෙයාගේ නියරදිගේ ඉතින් එයා පැත්ති කුටියයට වඩිනු. වැල්ල උන්නන්වහන්සේ භාවනා කරන දානවලන්නේ ඒ හෑම කටයුත්තම කරනවා දැන් ඒ පසේ බුදුර යන් වන්සගේ බණහන්න මිනිස්සුත් එක්කෙන දෙන්නේ යන පටන් ගත්තා. එට පසුන් වහසේ ගමට වැල්ල ධර්ම දේශනා කළ ඉට පස්ස ඔන්න කුටියටෙන් ප්‍රමාණි වැඩියවුුණ දැ නියරදිගේ යනකට මොකදවෙන්නේ සමහරය ඔක්කොට මේ බැලස් නෑන මොකද අර වෙලට වැඩිනවා. වැටනමකයිටද ගොයමට න දැවයි වායසකයම යකට දැන් නිියරක නෙව නිකම්පාරගිය නේද අන්බලස්නේ ඒ වගේ දැන් අර නියර යනකටමක දවෙඉන්නේ සමහරයි වැටනා වෙලට දැන් දහපාලස් දෙනෙක් එහෙ යනකට කුම්රේ ගොයන්ටික පොඩිය වුණ ද මෙයාට කිසිම පැහැදිීමත් තිබෙන කවුරු ගෙනෙද. අර පස්සේ බුදුරයන් වහන්සේ ගැන. ඊට පස්සව වන්න දැමය උදේ විල ානුවට කුම්ඹර පොඩි ස දමකේන්ති කියිය කේන් ඇවිල්ල මෙයා කල්පනා කරා හුද වැඩක් කරන්නයි මේ ඕන තැනක හිටපුවායි මේ මගේ කුමර පාලුවන ඕනතැ හදාගනීවි කියලා මං හුද වැඩක් කරන්න කිය කල්පනා කර. ඉරබස්සේ මේ ඔක්කොම් බනාාහලත්ති වෙරයි ඔක්කම රයි කියල කල්පනා කල මගදකර. පසේ බුදුරෑන් වන්සේ පිණට පාති වැඩපු වෙලාවක මෙයා ගෙහිල්ලා කුටියයට ගිනි තිබ්බා. කුටියයට ගිනතියලා තිබ්බු මේ බඩුබාන්්ඩ් ඔක්කෝම, ොඩි කරලා දෙම්ම. දැන් පසේ බුදුරෙන්න් වන්ස පිඩ පාති වැඩලා. තමන්ගේ කුටියයට එනකොට. ඇතුම පෙවුණ කොටියේ ගිනි ගන්නවා. පසුන් වහන්සේ හෙම්ම හැරිලා වෙන පලාතකට වැඩියා. දැන් අරේ අකල්පනාගර හරි ප්‍රශ්නිවරයි. ආයනන් ගොයම පෑගෙන්නේ? නෑ. දැම් බලන්න්නර හිතේ දැන් අර ගොයන්ගහක් පොඩිවෙලා තියෙනවා දකිනකට මකදුණ ගැටීම හට ගත්තා හිසිත වැලැක්වුවාද. නෑ. ීද එයාට ඒකින් සිත වලක් වන ඔන්නන් අවවාධයක් කරන්ති බය මේ කරන්න එපා කියලන. ඒ මොනුවත් ක්‍රේනය හිතේ හටත්තු දේශයක් කයා දමන් කර. ගමන් කරලා ඔන්නමය දැන් ප්‍රශ්නීරයි කියල හිතු යා පසේ බුදුරයන් වහන්සේ කෙනෙක් කියලා දන්නෙත් නෑ. මැරුණ. මැරුණට පස්සෙන ප්‍රශ්න ස්තරහටයන්නේ. ජීවත්වෙනක අපි ඒ හොයන්න බෑ. නීද සත්තු මරණඇත් සමාරලාටි පේ ොන්දටඉන්න. රකරණෑඇත් හොදරඉන්න පේනවා. වැරදි කාමසේය කරණෑඇත් හොදරඉන්න පේෙනවා. ඇබැයි මැරණට පස්සේ තමයි ඒක ඉස්තරහට එන්නේ. මොකද මේ මනුස්සලෝකිපතින්න ොකු පිනක් කරගෙනන්නේ ඒනිසා පිනේ විපාග සැපවසයෙන් ලැබෙන නිසා සමහරය මේ ජීවිතය කොයි තරම් පව්කරත් හොදර ඉන්නවා. හැබැයි මනුස්සලෝක ඉන්න තියෙන පෙන ඉවරණ ගමන් එයා මරණයට පත්ව එද්ද ඊළඟලෝක යා ඉස්තරහට එකෙනවා. දැම් මෙයා ගිහල කෙලින් විපදනයකොයිද නිරේටම ගිය. නිේ ගිහිල්ලා විඳල විඳල විඳලා ඔන්නන්නේ ඉපදුනා ප්‍රේදලෝකයක. දැ මොන ප්‍රේතේදද තනිකරම මනුස්ස මූුණක් සරේරයේ සර්පසරේ හැම තිස්සම ගිනිි ගන්නවා. දැයා කරපු ක්‍රියාමකදද කුටියයට ගිනිතිබ බන්නේ දැම් බලන්නේ ක්‍රියාම විපාක එයාට ඒ විදියටමා වනි දැම් මේ සිතවලක්වන්න නැති නිසා බලන්න වැටේ නමාරුයි. දැ ය ඔය විදිර කීදනෙන්නේ සමහරයි ද ආසාවින් මැරෙනවා. සමහරයි දේශෙන් මෙරනවා, සමහරයි ගැටිල මෙරනවා දැන් සහර අම්මලතාතලා මැරනවා දරුවන් කිරී දේශී. සමහර දරුව මැරනවා අම්මලතාතලා කිරී දේසින්. සමහර බිරිින්දැවරු මැරනවා සුවම්පුරුසය ගැන දේසි. සමර්ස්වායමරු මැරනවා බිරිඳ ගෙන දේසින් කොච්චරමරෙනවාද. එල්ලා මැරනවා කෝච්චර පැල්ල මරනවානි වහකාල මැරනවා. දේසියගේ කුසලයක් එක්කද කරන්නේ. අකුසලයක් එක්කන? ත බලන්නේ සිතවලක්ව ගන්න උත්සාහයක් නෑ. සිතවලක්ව ගන්න උත්සාහයක් නෑ කුසල් ලක්කුසල් දන්නති නිසා හිතේ හටගන්න අකුසලත්තෙක්ක ල. හිතේ හට ගන්න කුසලෙත්ත එක්කේ යන්න තියෙන්නේ දුගතියට. දැන් අපි බුදරයනුවන් සරගිය පොෑ හැටයටට දුගතියට දයන්න සුගතිීරද. සුගතියට බලන්න භාග්‍ය බුදුරයන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සන උපමාව. පින්වත් මානියක හරියට මේ වගේ දෙයක් කියනවා. සරුසාර ගොයමක් තියෙනවා. දැන් මෙතන ගොයම රකින්න කෙනෙක්කින්න ඔයාගේ වැඩි සැලකිල්ලක්නන්නේ. මොකද කරන්නේ දැන් ඔන්න ගොයමට ආස ගොුණෙක්නවා. ඇවිල මකද කරන්නේ. අර ගොයමට බහිනෝ. බැහැල ඇත්ති වෙනකං ගොයන් කනු. ඇයි එහෙම ගොනාට අවස්සාාව ලැබුණේ. ගොයන් රකින්නගේ වැඩි සැලකිල්ල නෑ. බුදුරෙන්වා දේශනා කරන පිංවත් මහනිනී තුවත් පුතජ්ජනයක්ත් ඔය වගේ මයි කියු. කවුරු වගේද ගොයමට බැහැල ගොයන් කන ගොනා වගේ කවුද අස්ුතුවන් පුතජ්ජනයා ද බුදුරෑන් වහන්සගේ ධර්මය තුළ දෙන්න ඉන්නේ පිරිස ස්ෘතුවත් තාර්ය ශ්‍රාවක අනි පිරිස අශෘතුවත් පුතජ්ජන මේ පංතුන් නිරන්ත්‍රයේ මේ ශ්‍රද්ධාටීවිකේ ධර්ම දේශන ආනිසා දන්න වෙති කොඩාක් විස්තර මේ අස්තුවත් පුතජ්ජනයන් තර ොයමට බැෑහ ගොයන් කන ගුණනාාවගේහිෙන්. ඇයි ඒතුව ඉස්පර් සාහිතන හය තුළ කිසිම සංවරයක් නය කියෙන්. මොනායතනද ඉස්පර සාහිතන මනෝදී. ඇස ඇසේ කිසිම සංවරයක් නේ. කන තුළ කිසිම සංවරයක් නේ. නාසේ තුළ කිසිම සංවරයක් නේ. දිව තුළ කිසිම සංවරයක් නේ. ශරීරේ තුළ කිසිම සංවරයක් නේ. මනස තුළ කිසිම සංවරයක් නෑ මොක දෙවෙන්නේ. ඇතිතා පංචකාම ගුණයන් තුළේ ඇති වෙනකං ඒෙදෙනවකෙන්. ප්‍රියමනාව රූප තමයි හැමතිස්සම හොයන්නේ. සද්ද ගන්ධ රස පහසතමයි ඇමතිස්සම මෙය දන්න. දැන් අසුතුවත් පුතජ්ජනය කියන ගොනාා බහින්නන්නේ මොන ගොීමමටද. ලස්සන රූප නෙමැති ගොීමට බහින. ලස්සන ප්‍රියමනාව සබ්දනමැති. ලස්සන ප්‍රියමනාව ගඳසුවද රස පහස කියන ගොයමට බෑල ගොයංකකයින්න. කවදී අස්සුතුවන් පෘතජ්ජනය. භාග්‍යත් බුදුරයවා දේශනා කරනවා පින්වත් බානින් හැබැයි මේ වගේ දේකුත් තියෙනවා. මකක්ද ඔන්න සරුසාර ගොයමක් තියෙනවා. හැබැයි මේ සරුසාර ගොයමක් තිබ්බට එතන ගොයම් රැකින්නක් ඉන්නවා හැබැයි කල්පනාවෙන් ඉන්නේ. කල්පනාවෙන් ඉන්න කුමන් නිසාද මේ ගොයමට ගොනෙක් බහින්න පුළුවන්. එයා කල්පනාවෙන් ඉන්නවා. දැන් ඔන්න ගොයන්වට ආස කරන ගොනෙක් මේ ගොයමට බහින. බැහැලමකද කරන්නේ ගොයන් කන්න පටන් ගන්න. අර ගොයන් රකිින් දෙ කෙනෙක් එතන ඉන්න නිසා අර ගනාට ගොයම කණඩ දෙනවද නෑ එයාමකද කරන්නේ අන්නකෙන් වලක් කනනවා. වලක්වන්නේ කොහමද මේ ගොනාාව අල්ල ගන්නවා කියන. තැන් ගොුණාට දාසයෙන් නාස්ලනුවක් නාශලනුවෙන් අල්ලගෙන අන්දකේ පටලලා ලොකු පොල්ලක් කැරගෙන හොදදටම ගහනවා කියන. අර ගොනාට තරිදදෙන්න්න ගහලා අතාරිනවා කිය. දැන් ඔන්න ගොනා එ ගුටිකාපහ පොඩිකාලයක් ොක මතක නිසා ගොයමට බහින්නේ.ආයත් මකද වෙන්නේ. අමතගෙනවට බහිනෝ. මෙයාමගත කරන්නේ. අයෙත් අර විදිටම මේ ගොුණට දඩුවන් කරන. ඕන දෙවෙනි වතාවෙත් දැන් ටික කාලයක් හිටිය. තුංගනි වතාාවත් නෑතු බහිට බැරිද. පුළ වඟැයි එහෙම බහින්නේ. දඩුව මමත කෙනෝ. දඩුව මමතුගුණක ම බහිනෝ. තුංගනි වතතාාවත් මේ අල්ලගෙන මගත කරන්නේ. දට අර නාස්ලාලනුවන්දක පෙල්ලා රිදෙන්න ගහවා කියන පොල්ලක් කරගෙන. භාගතුන් වහසේ දේශනා කරලා ඔය විදියට හොන්තට මේ දඩුවන් දුන්න ගොනේ මකද වෙන්නේ ගොයමට ආස ගොනෙක් ගමකට ගියත් වනයකට ගියත් වැඩිපුර කරන්න හිටගෙනඉන්න එක කියනවා නැත්තම් වාඩිය ල යිඉන්න එක කියවා ගොයන් කණඩ බහින් නෑ කිය ඇ ගොයන් කණ්ඩ බහින්න ඇත්තේ ආර වැදිිච්චි පොළුප පහරවල් මතක්කෙනවා කිය. නිසා ගොයමට බහින්නේ නෑ කියනු. බලන්න කොච්චර ලස්සන් දුපමා කියලා. දැන් ඉන්න ගොයමනමින් ඇයි කවරු ගොයන් රකින්න කෙනෙ නෑ. බලන්න්න භාගිතුන් හ දේශනා කරන පින්වත් මහන නොෝය වගේමයි කියනු. යම් භික්ෂුවක් යම් දවසක මේ ඉස්පර් සාහිතන හයට තරජනය කොළොත්. මකද්දී ඇස කන නාසේ දිවකය මනසකෙන ආයතන හයට තර්ජනය කළොත් දැඩිවිදියට තර්ජනය කරලා තිබුණොත් මොකද වෙන්නේ අජ්ජත්තන් සන්තිට්ටති සන්නිසීධති ඒකෝදී හෝ සමාධියති මේ සිත නවතිනවා කියන. හිදිනවා කියනවා. එකඟ වෙනවා කියනවා සමාධීති සමාධිමත්්‍යෙනවා කියනවා. මොනුවන් කලොදද ඉස්පර් සායතන් හයට තර්ජනය කළොත් දැඩිවිදියට තර්ජනය කොළ. ඒ තර්ජනය කර විදි තමයි එල භාගතුන් වහන් විස්සර කෝමද ඇසෙන් කණෙන් නාසේන්දිවෙන් කයෙන් මනසිං. අරමුණක් දැනගන්නකොට ඒ අරමුණ නිසා යම් කැමැත්තක් උපදිනවාන. රාගයක් උපදිනවානම් දේශයක් උපදිනවාන මුලාවක් උපදිනවාන ගැටීමක් උපදිනවා නම්කත කරන්නේ ඒකෙන් එයා සිත වලක්කන වලක්වන්නේ කෝමද මේ මාර්ගයේ බිය සහිතයි. අතිසෙයිම බිය සහිතයි. කටු සහිතයි, දුක් සහිතයි, වැරදි මාර්ගයක්, නපරුමාර්ගයක්. මේක ආසත් පුරුෂයන් සේවනය කරන්නේ සත් පුරුෂයන් සේවනය කරන්නේ නෑ කියලමකද කරන්නේ එයි ඔබට මේක සුදුසු දෙයක් නෙවී කියලා ඒකින් සිත වලක්කනවා අන්නේ විදිරි තම තර්්‍යනය කරන්න. දැම් බලන්න බුදුරයන් වහන්සක ධර්මය ඇහවේ නැක්ත. කවදාවත් අපිට මෙවැනි පණවිඩයක් ලැබේද. නෑන. මේ අපිට මේ ආර්තනහාය සංවර කරගන්න දෙයක් දාවත් බදුරයන් වහන්සගේ ධර්මයෙන් තොරව අපට අහන ලවෙන්නේ. හැම තිස්සෙම තියෙන්නේ අසංවර වන දේවල්මයි. හැම තිස්සම තිය මොකටද එ කැමැත්තු පොද්දුවන්. එක රාගයව පද්වන් එ දේශයව පද්දන්න එක මුලාව පද්දන්න එක ගැටීම පද්ධනන භාග බුදුරයන් වහන්සේ වදාලා තවක් උපමාවක්. පිංවත් බාලනි රජෙක්කින්වා කිව. මේ රජරුවන්ට ඉන්නවා කිව ඇති කෙන. මේ රයිතුමා කවදා තහලනෑකිව වීනාවක හඬක්. හරි වීනාවක හඩක් කාලනේ දැම් මොකද වෙන්නේ මේයාට මේ වීනා හඩක් ඇහනු. වීනාඩක් එහෙනකොට අහනවා ඇමතුමාගේ මොකක්ද මේ ඇයන හඩ කියර. හරිම ලස්සන ඩක් සිත ඇදි ලෑනහඩක් මුසපත්තිෙන ඩක් හිත බැඳෙන ඩක් මොකද කිය හනු.ට පස්ස මේ ඇමතුමා කියන රයිතුම නයවය හඩ එන්නේ වීනාවකින් එච්චර ලස්සන හඩතියෙන වීනාවේ කියල කියනවා. ඉට පස්සෙ මේ රයිතුමා කියනවා හරි එ වීනාවක් රංගට කියන. ඉට පස්ස ඔන්න මෙයා ගිහිල්ල වීනාවක් ඇරැගෙනවා. දැ ඊට පස්සේ වීනාවක් ඇරන් එනකොට මේ රයිතුමාට ඇරං ඇවිල කියනවා මේ තමයි කියනවා ඒ හඩේන එක. ඊට පස්ස රයිතුමා කියන මට ඔ වීනාව නෙවෙේ ඕනේ හඬඩ කියනු. ඉට පස්ස මක දෙ වෙන්නේ මේ ඇමිතුමා කියනවා මේ ඒක විතරත් තිබට මේ හඩෙන්නේ. නෑ තව දේවල් මේකට අවශ්‍යයි මොනව දවශ්‍ය. මේයා විස්සර කරවා මේකට බොහෝ උපකරණ තියෙනවා කියනවා. වීනා දෙනක් ඕන කියනවා. වීනා දන්්ඩෝන කියනවා. උපවීනයක් ඕන කියෙන තත් ඕන කියවා තත් අද කරන උපකරණයක් ඕන කියවා. ඊට අනුව මේ පුරුසයකුගේ උත්සාහයකුත් ඕන එතවටිකිව මේ ලස්සන හඬඉන්නේ. ඊට පස්ස මේ රයිතුමා කියවා. න ඕක පලදිි කියෙනවා කෑැලි දායකරට සියට හරි පාලමකද කරන්න කියෙන් ගිනිිති අන්ඩ කියනවා. ගිනිති කියලා අලුකරන්න කියන. අලුකර ළමකද කරන්න කියන හුලඟට පිම්බාරීන්න කියනවා නැත්තංව වතුතරේ ගාගෙන යන්න දාන්න කියනවා. මේ රයිතුමා කියනවා මේ වීනාව කියලා කියන මහාලාමක දෙයක් කියන. ඇයි කෑලි ගොඩාක් එකතු වෙලා තමයි ආස්වාධයක් ලබන්න්න තියෙන්. වීනාම කියලා කියන්නේ මහාලාමක දෙයක් කියන. බදරෙන්න්වා දේශනා කරනවා මේ වගේද ප්‍රමාද වෙලා ඇ එල්ල තමයි මේ මිනිස්සු කාලේ නාස්ති කරකර ඉන්න කියනවා. බුදදුරෙන් දේශනා කරන පින්වත් බහන්නේ භික්‍ෂුවත් ඔය විදිටම මේ රූපයේ වැඩපිළිවෙල තේරුම් ගණ්ඩ ඕන කියන. විදීමේ වැඩපිළියල තේරුම් ගන්න ඕන කියනවා. සංඥාවයේ වැඩපිළියල තේරුම් ගන්න ඕන කියනවා. සංස්කාරවල වැඩපිළිවෙල තේරු ගණ්ඩ ඕන කියන. ඤ්ායේ වැඩපිළියල ේරුම් ගන්න න කියන. මොකක් විදිට තරුම් ගන්න කියන්නේ. කිසිම වැඩක්නැති ලාමක දෙයක් විදියට. භාග්‍ය බුදුරයන්නා දේශනා කරනම්. යම්කිසි ශ්‍රාවකී මේ රූපේ වැඩපිළිවෙල. විදීමේ වැඩපිළියල. සං්ඥාවයේ වැඩපිළියල සංස්කාරවල වැඩපිළියල, විஞ්ඥානයේ වැඩපිළියල් මේ විදියට විමස විමසා. තේරුම් ගත්තොත් එයාට බුදුරයන්නා දේශනා කරනවා. මේ මම කියලා හෝ මගේ කියලා හෝ දෙයක් ඇතිවෙන්නේ නෑ කියලා. කාඩ දැතිවෙන්න ඇත්ති රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පං්චපාදානස්කන්දේ වැඩපිළියොල්ලත් මේ විදිටම තේරුම්ගන්න කෙනාට. එතොට බලන්නපෙන් අත්ද අපිට බුදුරජාණන් වහන්සේ සරණයම නිසා ලොකූ වාසනාවක්. ඇයි එම වාසනාවක් ලැබුණි. ඇ? අපිට මේ අකුසල් මොකදද, කුසලේ මොකද්ද කියෙලා තේරුම් ඇරගෙන. අකුසලේ දුරුකරගන්න, කුසලේ දියුණු කරගන්න භාග්‍යත් බදුර යන්න නොහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. අපි කුසල් ලකුසල් දන්න එත්තාං. අපේ හිතේ සභාවේ හැමතිස්සම තියෙන්නේ අකුසල් හටගන්න ස්වභාවය. එතර අකුසල් හටගන්න ස්වභාවයඇතෙක් අපි ජීවිත්තේ අපි මරණයට පත් දෙන්න පුළුව දුගතිවල උපදින්න පුළුවන්. බොහෝ දුක්කි ඉන්න පුළුව. ඇ ඒනිසා මේ පින්වතුන් සියලු දෙනාට. අමන්ගේ හිතේ හටගන්න ඒ අකුසල් දුරුකරගෙන කුසල් උපදවාගෙන ගෞතුෝම් බුද්ධ ශාසනය තුළ චතුරාර සතති ධර්රමේ අවබෝධ කරගන්නට මේ ධර්මේ උපකාරයක්ම වේවා. සාදු සාදු සාධ.